ඔබ කැමතිම වැඩසටහන් ටෙලිනාටි නරඹන්න සියත ටීවී YouTube channel එක අදම subscribe කරන්න. හොඳයි විරාමයෙන් අනතර ඔබ නැවත වතාවක් ආදරණීය ජීවිතයත් එක්ක එකතු වෙලා ඉන්නේ. ඉතින් මේ මොහොත වෙන් කරගන්නේ තවත් අපූර්ව විශේෂාංගයකට ඔබව එකතු කරගන්නට. විශේෂයෙන්ම මතක් කරන්නට ඕනේ අපේ රටේ වාහන ක්ෂේත්‍රය ගැන කතා බහ කරනකොට ත්‍රිරෝද රථ හෝ වේවා එහෙම නැත්නම් මෝටර් සයිකල් හෝ වේවා අපිට මතක් වෙන එක නමක් තියෙනවා. ඒ තමයි බජාජ් කියන නාමය. ඉතින් අද දවසේදී අපි විශේෂයෙන්ම ඔබත් බජාජ් වාහනයක් පාවිච්චි කරන කෙනෙක් නම් ඔබව දැනුවත් කරන්නට තමයි මේ වෙලාව වෙන් කරගත්තේ. විශේෂයෙන්ම මතක් කරන්න ඕනේ මේ පිළිබඳව කතා බහ කරන්න මාත් එක්ක මේ වෙලාවේදී සම්බන්ධ වෙනවා ඩේවිඩ් පිරිස් මෝටර් කම්පැනි ප්‍රයිවට් ලිමිටඩ් හි අමතර කොටස් සහ උපාංගාංශයේ සාමාන්‍ය අධිකාරී මංජුලද අල්වෙස් මහත්මයා. ඔබතුමාට සුබදැසන. අයිබෝන් සුබදැසනක් කරනවා. හොඳයි. දැන් අර මම කලින් ප්‍රවේශයක් ලබා ගත්තා. සාමාන්‍යයෙන් අපි මේ මෝටර් රථ ක්ෂේත්‍රය ගැන කතා බහ කරනකොට අපි පාරට බැස්සත් දැන් මේ වෙලාවේ කවුරු හරි කෙනෙක් පාරට බැස්සොත් වැඩි හරියක් අපිට දකින්න තියෙන්නේ ත්‍රී වීල් එහෙම නැත්නම් මෝටර් සයිකල්. ඒවනුත් බොහෝ දේවල් බජාජ් කියන සන්නාමය යටතේ තමයි අපිට දකින්නට ලැබෙන්නේ. ඉතින් අද දවසේදී අපි මේ පිළිබඳව තමයි කතා බහ කරන්නේ. ඔබත් බජාජ් පාරිභෝගිකයෙක් නම් අනිවාර්යයෙන්ම මේ කතා බහට එකතු වෙන්න කියලාත් ඔබට ආරාධනා කරනවා. මොකද ඉතාමත්ම වටිනා කතා බහක් තමයි ඔබ වෙනුවෙන් අපි මේ කරන්නට සූදානම් වෙලා ඉන්නේ. හොඳයි. එහෙමනම් මම කැමති මුල්ම ප්‍රශ්නේ විදිහට ඔබෙන් අහන්න. සාමාන්‍යයෙන් ඔබට ඉන්නවා ඔබ සමාගමට ඉන්නවා සෑහෙන පාරිභෝගික පිරිසක්. ලක්ෂ සංඛ්‍යාත පාරිභෝගික පිරිසක් ඉන්නවා. ඉතින් ඒ පිරිසට තමන්ගේ බජාජ් වාහනය ඒක ත්‍රිරෝද රථයක් හෝ වේවා එහෙම නැත්නම් මෝටර් රථයක් හෝ වේවා එහෙම නැත්නම් මෝටර් සයිකල් එකක් හෝ වේවා කොහොමද පරිස්සම් කරගන්නේ රැක බලාගන්නේ? මොකද අද කාලේ වාහනයක් ගන්න එක දැන් අමාරු කාලයක් බවට පත් වෙලා තියෙනවා. කොච්චර අපි සල්ලි හොයාගත්තත් වාහන ගොඩක් ගණන්නේ. එතකොට වාහනයකට යනවා කියන එක ඒ තරම් ලේසි කාරණාවක් නෙමෙයි. තියෙන වාහනය කොහොමද රැක බලාගන්නේ? ගායනීය මුලින්ම මම ස්තුතිවන්ත වෙන්න ඕනේ සියත ආයතනයටත් ඔබතුමියටත් මේ අවස්ථාව අපිට ලබා දුන්නට ඩේවිඩ් පිරිස් මෝටර් කම්පැනි ප්‍රයිවට් ලිමිටඩ් එකට අපේ වටිනා පාරිභෝගිකයන් මේ විදියට දැනුවත් කරන්න අවස්ථාව ලබා දුන්නට. ඔබ කිව්වා වගේ මම හිතන්නේ ලංකාවේ ත්‍රිරෝද රථ සහ මෝටර් සයිකල් ගත්තම අපි තමයි මාකට් එකේ ඊළඟ අංක එක. ඉතින් අපිට ඉන්නවා ලක්ෂ 25කට ආසන්න පාරිභෝගික ප්‍රමාණයක්. ඉතින් මේ හැමෝ ගැනම අපි ඉතාම ආදරෙන් මෙතන සෑහෙන පරිස්සමට ඒගොල්ලන් වෙනුවෙන් කැප වෙලා ඉන්න සමාගමක් අපගේ අලවීම පසු සේවාව සම කරන්න කාටවත් තාම බැරි වෙලා තියෙන අද්විතීය සේවාවක් අපි ලබා දෙනවා. ඒ නිසාම තමයි මේ පාරිභෝගික අපිත් එක්ක සදා හැමදාම රැඳී ඉන්නේ. ඉතින් මේ ඉන්න පාරිභෝගිකයන්ට දැන් තියෙන ලොකුම ප්‍රශ්නය තමයි කොරෝනා වසංගතය සමග 2020 අපේ රටට වාහන ගෙන්වීම පිළිබඳ සෑහෙන ආනයන නීති පනවල තියෙනවා. ඇත්තම කියනවා ගේන්න අපහසු ත්‍රිරෝද රථ ගෙන්වීම සම්පූර්ණයෙන් වගේ නැවතිලා තියෙනවා අනිකුත් වාහන සමග. ඉතින් ඒ නිසාම සිද්ධ වෙනවා ඒගොල්ලන්ට යාලා ගාව තියෙන වාහනය එයාලගේ පනමෙන් රැක ගන්න. ඒක තමයි පළවෙනි වැදගත් කාරණය. ඉතින් මේක කොහොමද කරන්න කියලා බැලුවොත් අපි කොහොමද මේක රැකගන්නේ කියලා ඒකට අවශ්‍ය වෙන පළවෙනි දේ තමයි නිසි කලට නිසි පරිදි සේවාවන් සිදු කිරීම. වාහනයකට සිදු ඒ අවශ්‍ය කාලයක් තියෙනවා. ඕනෑ වාහනයකට තියෙන නියමිත කාලයක් සේවාවන් සැපීමට. සාමාන්‍ය අපි ගත්තොත් එහෙම බජාජ් ත්‍රිරෝද රථයක් කිලෝමීටර් 5000ක් ධාවනය කිරීමෙන් පසු ඒ සඳහා අවශ්‍ය සේවාවන් කළ යුතුයි. පීඩෝඩික් සර්විස් එකක් කියලා අපි කියනවා. ඒ වගේම මෝටර් සයිකල් එකක් බජාජ් මෝටර් සයිකල් එකක් ගත්තොත් එහෙම ඒකට කිලෝමීටර් 2500ක් වගේ ධාවනය කිරීමෙන් පසු ඒ අවශ්‍ය සේවාවන් සපයා යුතුයි. ඉතින් මේ සේවාවන් සැපීමේදී මේ කාලය තුළදී සේවන් සැපීමේදී එයාලා අනිවාර්යෙන් කළ යුතු දෙයක් තමයි ඒක නිසි පරිදි සේවා සපයන ස්ථානයකට ඒ කියන්නේ බජාජ් සර්විස් ඩීල කෙනෙක් ගාවට ඩේවිඩ් පීස් සමාගම සම්මතින් අනුමත කරලා තියෙන බජාජ් සර්විස් ඩීල කෙනෙක් වෙතටම යන්න ඕන මේ සර්විස් එක ලබා ගන්න. ඒ වගේම තමයි අනිත් වැදගත් කාරණය නියම බජාජ් අමතර කොටස් පමණක් අපි කියන බජාජ් ජෙනින් ස්පෙයාර් පාර්ට්ස් පමණක් ඒ සඳහා යොදාගත යුතුයි ඒගොල්ලන්ගේ මේ සේවාව සිදු කිරීම සඳහා. මොකද එහෙම කිරීම තුළින් පමණයි වාහනයට අවශ්‍ය නියම ප්‍රමිතිය ලැබෙන්නේ ඒ යොදන අමතර කොටසින් හා යොදන සේවාවේ. ඉතින් එහෙම කිරීම තුළින් පමණයි ඒගොල්ලන්ට ඒගොල්ලන්ගේ වාහනය අර මුලින් ගත්ත විදිහට වෑන්්‍යව තත්ත්වෙම පවත්වාගෙන යන්න පුළුවන් වෙන්නේ. මොකද අපි කවුරුත් දන්නේ නැහැ
වාහන ගෙන්වීම තව මේ මේ සීමාව තව කොච්චර කාලයක් රටේ තියෙයිද කියන එක. ඉතින් මම නැවත මතක් කරනවා නිසි තැනකට ගිහිල්ලා බජාජ් නියම සේවා ලබා දෙන තැනකට ගිහිල්ලා බජාජ් නියම අමතර කොටස් පමණක් යෙදෙනේ පමණයි තමන්ගේ වාහනේ තමන්ගේ පණ වගේ ආරක්ෂා කරන්න පුළුවන් වෙන්නේ. එහෙම තමයි රැක බලා ගන්න වෙන්නේ. මං හිතන්නේ අද කාලේ ගැන කතා බහ කරනකොට මේ අපි කොහොමත් අපිට තියෙන වාහනේ අනිවාර්යෙන් පරිස්සම් කරගන්න ඕනේ S2 වගේ. මොකද හේතුව අර කලින් කියපු කාරණාවම තමයි කියන්න තියෙන්නේ. සල්ලි නැහැ අපිට අලුත් එකකට යන්න කියලා තියෙන එක අපි පරිස්සම් කරගමු. ඒ අතරතුර විශේෂයෙන්ම ඔබත් බජාජ් පාරිභෝගිකයෙක් නම් මම ඔබට දුරකථන අංකය සඳහන් කරන්න. මොකක් හරි ගැටලුවක් තියෙනවා නම් ඔබට පුළුවන් මේ දුරකථන අංකයට කතා බහ කරලා ඒ ගැටලුව निराකරණය කරගන්න. 01114700 600 තමයි දුරකථන අංකය. 01114 700 600 කියන දුරකථන අංකයට කතා කරලා ඔබට වැඩි විස්තර දැනගන්න පුළුවන්. ඒත් එක්කම වෙබ් අඩවියක් තියෙනවා www.dpmco.com කියන වෙබ් අඩවියට ගියොත් ඔබට පුළුවන්කම ලැබෙනවා ඔබට අවශ්‍ය කරන විස්තර දැක බලා ගන්න. හරි, අපි ඊළඟ ප්‍රශ්නෙට යන්. දැන් සල්ලි හිඟකම හින්දම ගොඩක් වෙලාවට මේ ගොඩක් දෙනෙක් පසුබට වෙනවා තමන්ගේ වාහනේ සර්විස් කරන්න. ඒ කියන්නේ සමහර වෙලාවට නියමිත කාලය ඇවිල්ලා තියෙන්නේ. හැබැයි කල් දානවා. තව චුට්ටක් කල් ගිහිල්ලා මම මේ වැඩේ කරන්න. ඒ විදිහට මේ සර්විස් කරන එක කල් දානවා. මේකනොත් මං හිතන්නේ මේ හොඳ දෙයක් නෙමෙයි වෙන්නේ පාරිභෝගිකයාට. අනිවාර්යයෙන්ම ගයනී. ඒ කියන්නේ දැන් අපි අපේ මූලික අවශ්‍යතාවයන් සඳහා ගොඩක් වෙලාවට අපි මුදල් වෙන් කරනවා. ඒ කියන්නේ අපි ඒකට තමයි මූලිකත්වය දෙන්නේ. ආහාර බෙහෙත් හේත් පිටවස්සේ නිවාස අධ්‍යාපන දේවල්වලට. නමුත් ඒ දේවල් එකිනෙක සම්බන්ධ කරගෙන මේ අපි දැන් අපි මේ දේ කරන්නේ. දැන් අපි ගොඩක් අයට මේ ත්‍රිදෝතය කියන්නේ තමන්ගේ ජීවනෝපාය. මොටර්සයිකල් එක කියන්නේ තමන්ගේ ආයතනය සඳහා මේ සේවාව තමන්ගේ රාජකාරී සඳහා ගමන් කරන ප්‍රවාහන මාධ්‍ය. ඉතින් ඒ වෙනුවෙන්නුත් හරි මුදලක් වෙන් කර ගැනීම ඉතාම වැදගත් වෙනවා. මොකද නිසි කලට අවශ්‍ය සේවාව නොකර ඉන්න අය කියන්නේ අර නියපොත්තෙන් කඩන්න තියෙන දේ පොරෙන් කඩන් කපන්න එනවා වගේ තත්ත්වයට පත් වෙනවා. මොකද පොඩි ලෙඩක් අන්තිමට ඒක ලොකු අසංගතයක් බවට පත් වෙන්න පුළුවන්. ඒ සඳහා නියමිත පරිදි මං ඉස්සලා කිව්වා වගේ කලට වේලාවට සේවා සිදු කිරීම ඉතාම වැදගත් වෙනවා. ඉතින් මොකද එහෙම කරේ නැත්නම් අපිට කියන්නේ ලොකු ඊට වැඩි ප්‍රති මේ ඵල විපාක වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. පළවෙනි කාරණය තමයි Taman එසේ නොකිරීමෙන් දැන් දැනට හොඳින් මේ ක්‍රියාකාරී වෙන අමතර කොටස වුණා ගෙවෙන්න පුළුවන් නැත්නම් අහනිටපත් වෙන්න පුළුවන්. ඒ නිසා මේක ඒ අවශ්‍ය කාලෙදි සිදු කර ගැනීම වැදගත් වෙනවා. ඒ වගේම තමයි ඉස්සලා කිව්වා වගේම නියම අමතර කොටස යෙදීමෙන් පමණයි අනිත් අමතර කොටස් වලට අපි අවශ්‍ය ඒ තත්ත්වය ලබා දෙන්න නැත්නම් වාහනේ නියම ක්‍රියාකාරීත්වයෙන් පවත්වාගෙන යන්න පුළුවන් වෙන්නේ. ඒ වගේම එහෙම කිරීමෙන් නැත්තම් අපි අපේ කාලය නාස්ති කර ගැනීමක් සිද්ධ කරගන්නවා. දැන් උදාහරණයකට ගත්තොත් එහෙම ඔයා මේ හරි අමතර කරලා යදී වෙ නැත්තම් හරි විදියට සර්විස් එක කරේ නැත්තම් වාහනේ අතරමඟ නවතින්න පුළුවන්. සාමාන්‍ය කිලෝමීටර් 5000ක් සම්පූර්ණවම තමයි ත්‍රිරෝද රථය. 5000 තමයි ඒ වට කියන ෆ්‍රී රෝඩ් සර්විසස් කියලා. ඒ වගේම තියෙනවා මේ ප්‍රිවෙන්ටිව් මේන්ටනන්ස් කියලා. ඒ කියන්නේ වෙන දේවල් වෙන්නේ විය හැකි අනතුරු වළක්වා ගැනීමට කරන සිදු කරන සේවාවන් නැත්තම් නඩත්තු කටයුතු තියෙනවා. ඒක දැන් කරන්නම ඕනේ. දැන් පිටුවත් එහෙම අපි ගත්තොත් එහෙම බ්‍රේක් තිරංග පද්ධතිය කිලෝමීටර් නියමිත ප්‍රමාණයක් තියෙනවා. ඒක මාරු කරන්න ඕනේ. සමහර කටකින් මේක තව චුට්ටක් දුවන්න පුළුවන්. කේබල් ඒ වගේ දේවල් මාරු කරන්න ඕන. සමහර ෆිල්ටර් වර්ග තියෙනවා. ඒ කියන්නේ ඒවා ඒ කාලයට මාරු කරේ නැත්නම් ඒ අවශ්‍ය පර්ෆෝමන්ස් එක ගන්න බෑ. ඒක ආව කරන්නේ ඒක කල් දැමීම තුලින් වෙන්නේ පාරිභෝගිකය තමන්ගේ කාලය නාස්ති කර ගන්නා වගේම තමන්ගේ මුදල නාස්ති කර ගන්න. මොකද මම හිතන්නේ ජීවිතයටත් අනාරක්ෂිත බවක් තමයි අනිවාර්යයෙන්ම. මොකද අපි සුදුසු නොවන අමතර කොටස් යෙදීම කියන්නේ අපි සුදුසු නැති වාහනයක් තමයි පාරට යොදන්නේ. ඉතින් මේ පාරට ඒ යෙදීමත් එක වැරද්දක්. එතකොට අපි අපේ ජීවිතය තර නෙමෙයි පාරේ ගමන් කරන මගින්ගෙන් සහ මේ අනිකුත් දේපළ වලටත් අපි හානියක් සිදු කරන්න පුළුවන්. මේක ඊටම නුසුසු තත්ත්වයක්. ඉතින් තමන්ගේ වාහනය අර ඉස්සලා කිව්වා වගේම නියමිත තැන් වලින් කියන්නේ අපි කතා කරන බජාජ් සර්විස් ඩීලර්වරුගේ පමණක් සහ බජාජ් නියම අමතර කොටස් පමණක් යොදලා පවත් නඩත්තු කිරීම තුළින් තමයි වාහනේ ආරක්ෂාව සහ අපේ ජීවිත සහ අනිත් අයගේ ජීවිතත්
රැකගෙන මේ ගමන යන්න පුළුවන් වෙන්නේ. ඔව් මම හිතන්නේ මේ වෙලාවෙදී තමයි හොඳම වෙලාව මතක් කරන්න ඔබට පුළුවන් ඔබත් බජාජ් වාහනයක හිමිකරුවෙක් නම් ඒක මෝටර්සයිකල් එකක් හෝ වේවා එහෙම නැත්නම් ත්‍රිරෝද රථයක් හෝ වේවා ඔබට පුළුවන් මම කියන ස්ථාන කීපයක් ප්‍රධාන DPMC වර්ක්ෂොප්ස් කීපයක් තියෙන ඔබට ගිහිල්ලා ඔබේ වාහනය පිළිබඳව නේද ගිහිල්ලා පෙන්වන්න පුළුවන් මේ තැන්වලට මොකක් හරි ගැටලුවක් තියෙනවා නම් මඩපාත මාතර යාපනය තමයි ප්‍රධානම වර්ක්ෂොප්ස් තුන මඩපාත මාතර යාපනය ඒත් එක්කම DPMC වර්ක්ෂොප්ස් තියෙනවා එක්ස්ප්‍රෙස් අනුරාධපුර රත්නපුර අම්පාර මතුගම බදුල්ල කුරුණෑගල මේගමෝ කියන තැන්වල මං හරි නේද තැන් ටික කිව්වා මේ තැන්වලට ගියොත් පාරිභෝගිකයට මොනවද ලැබෙන්නේ මේ තැන්වල අපි ඇත්තම කියනවා නම් දැන් අපේ ආයතනයේ විසින්ම පවත්වනන මේ සර්විස් සෙන්ටර්ස් තමයි සේවා ස්ථාන තමයි ඔබතුමී සඳහන් කළේ දැන් මීට අමතරව අපි විසින් පුහුණු කරලා නිසියාකාර අපේ තත්ත්වයන්ට අනුකූලව සේවාව සපයන සේවා ස්ථාන කියන ඩීලවරුන් ඉන්නවා රට පුරා 560ක් අධික ප්‍රමාණයක් පත් කරලා තියෙනවා ඒ වගේම බජාජ් අමතර කොටස් මිලදී ගැනීම නියම අමතර කොටස් මිලදී ගැනීමට රට දිවෙන පුරා අලෙවි නියෝජිතයන් 650කට අධික ප්‍රමාණයක් අපි පත් කරලා තියෙනවා මේ හැමතැනකින්ම අපේ පාරිභෝගිකයන්ට ලැබෙන්නේ නියම අමතර කොටස විශ්වාසයක් සහිතව වගකීම සහිතව සහ නියම සේවාව ලබා ගන්න පුළුවන්. ඉතින් ඔබතුමී ඉස්සලා කිව්වා වගේ අපේ ප්‍රධාන සේවා ස්ථාන තුනක් මඩපාත මාතර සහ යාපනය කියන නගරවල පවත්වාගෙන යනවා. ඊට අමතරව සර්විස් එක්ස්ප්‍රෙස් කියලා අපි බජාජ් එක්ස්ප්‍රෙස් සර්විස් එකක් අපි පවත්වාගෙන යනවා තවත් ස්ථාන හතක කුරුණෑගල අනුරාධපුරය අම්පාර බදුල්ල රත්නපුර සහ මේගමුව සහ මතුගම යන නගරවල. ඉතින් මේ හැම එකකින්ම අපි අපේ පාරිභෝගිකයාට නියම විශ්වාසවන්ත වකිමක් සහිත සර්විස් එකක් සේවාව ලබා දීම තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. ඔව් මම පුංචි බාධා කිරීමක් කරන්න මොකද දැන් අපි ඔය ස්ථාන කීපයක් කියවන්නේ මේ මේ තැන්වලට යන්න නැත්නම් ඩීලර්ස් ළඟට යන්න පුළුවන් ඔබට. හැබැයි මෙහෙම කියන එකේ තියෙනවා යම්කිසි අර්ථයක්. ඒ කියන්නේ ඔබේ වාහනයට මොකක් හරි ගැටලුවක් වෙලා තියෙනවා නම් ඔබ ළඟම තැනට නැත්නම් දකුණ දකුණ තැනකට ගිහිල්ලා ඔබේ වාහනේ ඒ ප්‍රශ්නේ විසඳුවොත් සමහර වෙලාවට ඊට පස්සේ ඔබට ඊට වැඩිය ලොකු ප්‍රශ්නයක් එන්න පුළුවන්. ඊට වැඩිය මුදල් ඔබට වැය කරන්න සිද්ධ වීමක් වෙන්න පුළුවන්. ඒක හින්දා නේද අපි මේ කියන්නේ හරි තැනට යන්න කියලා. මොකද හරි වෛද්‍යවරයාට තමයි ලෙඩ පෙන්නන්න. හරියටම හරි. ඒ හරි වෛද්‍යවරයාට පෙන්නන්න ඕනේ. හරි ෆාමසියෙන් හරි වේද ගන්න ඕනේ. ඇත්තම කියනවා මේ අවස්ථාවේ හැමෝටම මුදල කියන එක හරි වැදගත්. ඒ කියන්නේ හැමදේම මිල අධික වෙලා තියෙනවා. ඉතින් ගොඩක් ඉන්නවා මේ කූට ව්‍යාපාරිකයෝ ඔය තියෙන දුර්වලතාවයෙන් මේ පාරිභෝගිකයෝ තියෙන දුර්වලතාවයෙන් ප්‍රයෝජන ගන්න. ඒගොල්ලෝ නොඑක් වර්ගයේ බාල බහන් මේ අමතර මේ අමතර කොටස් ලාභයට මේ වෙළඳ පොළට හඳුන්වා දීලා තිනවා. ඉතින් ඒක අනික ඒගොල්ලෝ යාලා උත්සාහ කරනවා බජාජ් ජෙනුයින් අමතර කොටස් වගේම පෙන්වන්න අසුරුම් සහිතව පෙන්වන්න. ඉතින් ඒ විදියට කිරීම තුළින් පාරිභෝගිකයෝ රවට්ටන්න හදනවා. ඉතින් පාරිභෝගිකයාට ඒගොල්ලන්ගේ තියෙන මුදලේ තියෙන ප්‍රශ්නේ සමහරක් වෙලාවට යාලා කරන්නේ මොකක්ද අඩු මුදලට තියෙන මොකක් හරි භාණ්ඩයක් යොදාගෙන තමන්ගේ වාහනේ නඩත්තු කරන්න හදනවා. හැබැයි එතනදී මම ඉස්සෙල්ලා කිව්වා වගේ යාලගේ මුදල තව දෙතුන් ගුණයකින් නැවත වියදම් කරන්න සිද්ධ වෙන යාට නැවත ඒ අනුත් මේ මොනාලු උලුත් වැඩියම කරන්න. ඒ වගේම හැමතැනම ගිහිල්ලා බල්ලා සර්විස් කරලා අන්තිමට අපේ ගාවටම එන්න සිද්ධ වෙනවා. ඉතින් ඒක වෙන්නේ තමන්ගේ මුදල නාස්ති කර ගැනීම පමණයි. අවසානයේ කැරකිලා කැරකිලා එතනටම තමයි එන්න වෙන්නේ. එතනටම වෙන අවස්ථාවක් තමයි යෙදෙන්නේ. ඉතින් මම මේ අවස්ථාවේ මතක් කරන්න කැමති කොහොමද අපේ බජාජ් නියම අමතර කොටසක් අඳුනගන්නේ කියන එකත්. ඒක මම හිතන්නේ තාමත්ම වැදගත්. මොකද තවමත් ඒ කියන්නේ දැනුවත් කම තියෙනවා. ඒ තවමත් ගොඩක් වෙලාවට අපි කරන්නේ මේ හොඳම දේ දැනගෙන වෙන වෙන දේවල් වලට රැවටෙනවා. ඒක හින්දා මම හිතන්නේ ඔබ බජාජ් පාරිභෝගිකයෙක් නම් මේ ඔබට ඊළඟට කියන්න යන කතාවේ තාමත්ම වටින දෙයක්. ඒක හින්දා හොඳට ඇහුම්කන් දෙන්න. කොහොමද ඇත්තටම හොර දේවල් බොරු දේවල් අපි අඳුනගන්නේ? ඇත්තම කියනවා නම් දැන් මම කිව්වා ලක්ෂ 25000 ආසන්න පාරිභෝගිකයන් ප්‍රමාණයක් ඉන්නවා. ඒගොල්ලෝ හුඟක් අය දන්නවා. නමුත් අපි වාහනේ තව කෙනෙක් යනකොට සමහරක් වෙලාවට මේව ගැන දන්නේ නැති වෙන්න පුළුවන්. ඒක නිසා මම මතක් කරන්න කැමති කොහොමද බජාජ් නියම අමතර කොටස අඳුනගන්නේ කියන එක. අපි ගත්තොත් එහෙම බජාජ් නියම අමතර කොටස වල ත්‍රිරෝද රථ සඳහන් බහඬ මේ වගේ කොළපාට කොළපැහැති අසුරණ එක තමයි බජාජ් ආයතනය මගින් අපිට ලැබෙන්නේ, අපි ලබා දෙන්නේ අපේ පාරිභෝගිකයන්ට. මේකේ තියෙන අඳුනගන්න පුළුවන් ලේසි ක්‍රම කීපයක්. මේ රෝස පැහැති ස්ටිකරයෙන් තමයි ඉස්සලාම මේකේ අඳුරගන්න පුළුවන්. ඊට අමතරව මෙතන තියෙනවා මේ මේක සමීප මේ දර්ශනය ගන්න පුළුවන් නම් ගොඩක් හොඳයි. මෙතන මේ හොලෝග්‍රෑම් ස්ටිකර් එක පොඩ්ඩක් බාධා කරනවා. අපි වෙලාව බලලා නැවත වතාවක් අපි කතා බහට එකතු වෙමු.
හොඳයි අපි බජාජ් නියම අමතර කොටසක් කොහොමද හඳුනා ගන්නේ කියන කාරණාව පිළිබඳව කතා බහ කරමින් හිටියේ විරාමයට යන්න කලින්. හරි දැන් කොළ පැහැති අසුරණය තියෙන්නේ තීරෝතත සඳහා එන අමතර කොටස් වල. හරි. එතකොට මේකේ මේ රෝස පැහැති ස්ටිකරයක් තියෙනවා. මේකෙන් පාට් නම්බර් එක දේවල් අපි ලබා දෙනවා. ඒ වගේම මෙතන තියෙන හොලෝග්‍රෑම් ස්ටිකර එකක්. හොලෝග්‍රෑම් සිකියුරිටි ස්ටිකර් එකක්. මේක අපි ඩේවිඩ් පීස් මෝටර් කම්පැනි ප්‍රයිවට් ලිමිටඩ් වෙතින් මෙහිදී අපි යොදන්නේ. මේක තමයි අපි දෙන ආරක්ෂිත උපාංගය මේ කස්ටම කෙනෙක්ට පාරිභෝගිකයෙක්ට කිසිම ප්‍රශ්න නැතුව මේක හඳුනා ගන්න. මේක තියෙන අලිපැංචා ලකුණ සහිත. මේකේ DPMC සහ අලිපැංචා ලකුණ සහිත මේ ස්ටිකරේ තියෙන්නේ. ඒකට අමතරව මේක තියෙනවා ගෑනි මේ පහල කොටසේ තියෙනවා රත්තරන් පහති තීරුවක්. මේක කාසියකින් වගේ හිරුවම මේකෙන් එනවා අංකයක් මතු වෙනවා. ඒ කියන්නේ කෝඩ් එකක් වගේ කෝඩ් එකක් මතු වෙනවා. ඒ කෝඩ් එක 0777යි 6655 77 කියන අංකයට SMS කිරීම තුලින් මම නැවත කියන්නම් 0777යි 6655 77 කියන අංකයට SMS කිරීම තුලින් ෂණිකව මේක ජෙනුයින් පාර්ට් එකක් කියලා රෙස්පොන්ස් එකක් ලැබෙනවා කස්ටමර්ට. ඉතින් ආට බයර් සැක නැතුව දැනගන්න පුළුවන් මේක එයා මිලදී ගත්තේ ජෙනුයින් අමතර කොටසක් කියන එක. ඒ වගේම මෝටර් සයිකල් බජාජ් මෝටර් සයිකල් සඳහා තිරේ දකින්නට ලැබෙනවා මම හිතන්නේ අලිපැංචා හොලෝග්‍රෑම් ස්ටිකර් එක මේ විදිහට තමයි ඔබට පේන්නේ පොඩි මේ දිලිසෙනවා නේද ස්ටිකර් එක. හොලෝග්‍රෑම් එකක් කියන්නේ ඒකයි ඒක. ඔව් දිලිසීමක් තියෙනවා. ඇන්ගල් ස්කීපේකින් එක පේනවා. ඔව්. ඉතින් මෝටර් සයිකල් සඳහා අපි යොදාගන්නේ මේ වගේ නිල් පැහැති අසුරනේ. ඒකෙත් අර වගේම අර ලක්ෂණ ටික රෝස පැහැති ස්ටිකරේ සහ මේ අලිපැංචා ලකුණ සහිත ස්ටිකරය මේ හොලකම ශිකරය තියෙනවා. මේ දෙකෙන් කිසිම බයක් නැතුව තෝරගන්න පුළුවන් කස්ටමර් කෙනෙක්ට ඕනෑම තැනකින් ගන්න ඕන. මොකද අපේ ඩීලර්ස්ලා ගාව විතරක් නෙමෙයි අනිත් තැන්වලත් මේ විකුණන්න තියෙනවා. මොකද අනිත් අයත් මේව අරගෙන විකුණනවා. නමුත් හරි අයිටම් එක තෝරගන්න මේ උපක්‍රමය යොදා ගන්න වෙනවා. අනිවාර්යෙන් කොතන තිබුණත් ඔබ මිලදී ගන්න යනකොට හරියටම හරි දේ තෝරගන්න ඔබ බුද්ධිමත් වෙන්න ඕනේ. මොකද රැවටිම් කියන දේ හැම තැනම තියෙනවා හතර වටේම තියෙනවා. ඒකෙන් අපි බුද්ධිමත් වෙන්න ඕනේ හරිම දේ තෝරගන්න. හරි ඊළඟ කාරණාව තමයි දැන් සාමාන්‍යයෙන් අපි වාහනයක් ගත්තට පස්සේ මේ දැන් ඔය ගත්තට පස්සේ අපිට තියෙනවනේ මේ අලෙවෙන් පසු සේවාව ගැන කතා බහ කරනකොට ගොඩක් ආයතන වලින් ලැබෙන්න තියෙන දෙයක් තමයි මේ අලෙවි කරනවා. ඊට පස්සේ හොයලා බලන්නේවත් නැහැ. ඊට පස්සේ සේවාවක් ලැබෙන්නෙත් නැහැ. නමුත් අපි බජට් සන්නාමය ගැන කතා බහ කරනකොට ඒත් එක්කම මේ ඩේවිඩ් පීරිස් මෝටර් සමාගම ගැන කතා බහ කරනකොට පාරිභෝගිකයන්ට සුවිශේෂී අවස්ථාවක් ලබා දීලා තියෙනවා අලෙවෙන් පසු සේවාව. අපි ඒ පිළිබඳවත් අනිවාර්යයෙන්ම දැනුවත් කරමු අපේ පාරිභෝගිකයන්ව. අනිවාර්යෙන් මම ඒක ඉස්සෙල්ලා සඳහන් කළා අපේ අද්විතීය අලෙවෙන් පසු සේවාවක් තියෙන එක කාට සම කරන්න බෑ. ඉතින් අපි ප්‍රධානම කාරණය තමයි දැන් වාහනයක් ගත්තොත් එහෙම ඊළඟට හුඟක් අය බලන්නේ මේකට පාර්ට්ස් තියෙනවද කියන එක. ඉතින් ඒක ගැන අපි සම්පූර්ණ 100% ගැරන්ටි එකක් වගකීමක් දීලා තියෙනවා පාරිභෝගිකයන්ට අවශ්‍ය අමතර කොටස් අවශ්‍ය පරිදි. දැන් ඇත්තම කියනවා නම් වාහන විතරක් නෙමෙයි අමතර කොටස් ගැනීමත් මේ ගැනීමත් මෙයා රටට ගැනීමත් සෑහෙන ආනයන නීති පැනවුවා. නමුත් ඒ හැම අවස්ථාවෙන් අපි කෙසේ හෝ ඒ අවශ්‍ය පහසුකම් මේ අවශ්‍ය අමතර කොටස් අපේ පාරිභෝගිකයන්ට අවශ්‍ය පරිදි ලබා ගැනීමට සියලු වැඩ කටයුතු සපුරලා තියෙනවා. ඕනෑම වෙලාවක අපිට ඒ අවශ්‍ය භාණ්ඩ ලබා දෙන්න පුළුවන්. ඒ කියන්නේ හිඟයකින් තොරව අත්‍යවශ්‍ය භාණ්ඩ හිඟයකින් තොරව සමහර වෙලාවට තියෙන්න පුළුවන් මේ අත්‍යවශ්‍ය නොවන ඒවා. නමුත් අත්‍යවශ්‍ය භාණ්ඩ සියල්ලක්ම කිසිම ප්‍රශ්නයක් නැතුව අපේ ජාලය තුලින් අපේ ආයතනයේ තියෙන අමතර කොටස් වෙළඳ ආයතන තියෙනවා 20ක් රට පුරා පවත්වාගෙන යනවා. ඊට අමතරව අපේ අලෙවි මේ ඩීලර්ස්වරුන් අමතර කොටස් ඩීලර්වරුන් මම ඉස්සෙල්ලා සඳහන් කර 150කට අධික ප්‍රමාණයක් දිවෙන පුරා මේ දිස්ත්‍රික් 25ම ආවරණය වෙන්න අපි පත් කරලා තියෙනවා. ඉතින් මේ හැමතැනකින්ම අමතර කොටස් කිසිම හිඟයක් නැතුව අවශ්‍ය පරිදි ලබා ගන්න පුළුවන්. ඒ වගේම තමයි අපි ඉස්සෙල්ලා සඳහන් කළා වගේ සර්විස් එක. ඉතින් මේ ඉන්න හැම කස්ටමර් කෙනෙක්ම සාමාන්‍ය කිලෝමීටර් 5ක් 6ක් ඇතුළත නැත්නම් උපරිම 10ක් වගේ ඇතුළතදී අපේ සේවා නියෝජිතයෙක් ගාවට මේ ළඟා වෙන්න පුළුවන් විදිහට අපි මේ පහසුකම් සලසලා දෙනවා. ඉතින් අමතර කොටසක් විතරක් නෙමෙයි අපි වාහනය පරිහරණය කිරීමේදී වැදගත් තවත් උපාංගයක් තමයි මේ ටයර්. ඉතින් ටයර් හතර හරියටම තියෙනවා. ටයර් තුන නැත්නම් ටයර් දෙක. මොකද තීරෝදතේස මේ දේවල් ටයර් දෙකක් දුවන්නේ. මේවා හරියටම මේ ඒ කියන්නේ නියම තත්ත්වෙන් තබා ගැනීම වැදගත් වෙනවා. ඉතින් ටයර් එකක් ගත්තොත් ඒකේ සාමාන්‍ය අවශ්‍ය කාලය අවුරුදු 5ක් විතර වෙන්නේ. ඉතින් දැන් මේ වෙනදපලේ තියෙන පුළ ඊට වැඩි පරණ ටයර් තියෙන්න පුළුවන්. නමුත් අපි ඒ වගේ දේවල් කරන්නේ නැහැ. අපි
ඒ අවශ්‍ය කාලෙදී පමණයි ටයර් ටික ගෙනලා ටයර් ඒවා මේවා මේ මේ අපි පාර්ශ්වයට ලබා දෙන්නේ. අපි ඩේවිඩ් පීරිස් මෝටර් කම්පැනි ප්‍රයිවට් ලිමිට් විසින් MRF ටයර් ලෝකයේ තියෙන අංක එකේ 3000 මොටර්සයිකල් ටයර් මේ සන්නාමයක් වෙන MRF ටයර් අපි කප්පේ පාර්ශ්වයට ලබා දෙනවා. අතිවිශිෂ්ට නිර්මාණයක් වැඩිම දුරක් දුවන්න පුළුවන් හොඳම ටයරයක් අපේ MRF ටයර්. ඒ වගේම ඔරායන් නමින් දේශීය නිෂ්පාදනයක් වන ත්‍රිරෝදත සඳහාම නිෂ්පාදනය කරපු ඔරායන් සන්නාමය යටතේ ටයරයක් අපි හඳුන්වා දීලා තිනවා මේ අපේ පාඩුභුකිකයන්ට. එසේම ගෑනි ටයරවලට අමතරව අපි හඳුන්වා දීලා තිනවා අපේ පාඩුභුකිකයන්ට ලුබ්‍රිකන්ට් එකක් බජාජ් ජෙනුයින් ඔයිල් එක එන්ජින් ඔයිල් එක මේක බජාජ් ඔටෝ ලිමිටඩ් ආයතනය විසින් අනුමත කරලා තියෙන ඒගොල්ලන්ගේ තත්ත්වයන්ට අනුව දේශීය නිෂ්පාදනය කරලා තියෙන ලුබ්‍රිකන්ට් එකක් මේ ඉලීසි තෙල් වර්ගයක්. ඉතින් මේක අපි හඳුන්වා දුන්නේ මේ මේ දේව ඇත්තම හඳුන්වා දුන්නේ අපි මේ කොරෝනා සමයේදී මේ රට වහලා තියෙද්දි මේ කාටවත් එහාට මෙහාට යන්න බැරි ඉතාම බැරඩුම් අවස්ථාවලදී තමයි මේව හඳුන්වා දුන්නේ අපේ පාර්ශ්වකයන්ට. ඉතින් ඒ වගේම අපි ගත්තොත් එහෙම මේ විශේෂයෙන් අපි මේක මේ ওই වසංගත සමයේ පටන් ගත්තේ අපේ පාර්ශ්වකයන්ට මේ last mile delivery LMD කියන සර්විස් එක LMD last mile delivery සර්විස් එකක් සේවාවක්. ඒ කියන්නේ පාර්ශ්වකයන්ට පුළුවන් තමන්ට අවශ්‍ය අමතර කොටස් මොනවද කියලා අවශ්‍ය දේවල් කියන්නේ දැන් එයාට ඕනේ කේබල් එකක් නම් බ්‍රේක් ලයින් එකක් එහෙම නැත්නම් ෆිල්ටර් එහෙම නැත්නම් වෙන එන්ජින් අයිටම් එකක් නම් ඒගොල්ලන්ට පුළුවන් ඒ අවශ්‍ය දේ මට මේක අවශ්‍යයි මගේ වාහනේ මෙන්න මේකයි කියලා WhatsApp කරන්න අපිට WhatsApp අංකයක් අපි දීලා තියෙනවා. අපි ඒක සඳහන් කළොත් එම්මා 0765 7600 කියන WhatsApp අංකයට WhatsApp කිරීම තුළින් අපි අපේ ආයතනයෙන් අපේ නිලධාරීන් පත් කරලා තියෙනවා ඒ කස්ටමර්ත් එක්ක පාර්ශ්වකයත් එක්ක සංවාදයක් ඇති කරලා එයාට අවශ්‍ය ආයතන මොකක්ද කියලා හඳුනගෙන ඒක එයාගේ මේ දොරටුව වෙත එයාගේ ඉන්න තැනට ලබා දෙන්න සේවාවක් ආරම්භ කළා අපි. ඒක ඇත්තම ඉතාම අපි පවත්වා යනවා ඉතාම සාර්ථකව අපි ඒක පවත්වාගෙන යනවා. ඒ වගේම අපි පටන් ගත්තා පාර්ශ්වකයෙන් වෙනුවෙන්ම මේ දැන් හුඟක් හැමදේම ඔන්ලයින් වලින් අපි විකුණන්නේ ඔන්ලයින් සර්විස් එකක් bajaj genuine.dpmco.com කියලා ඔන්ලයින් ෂොප් එකක් පටන් ගත්තා. ඉතින් මේක තුලින් ගිහිල්ලා අමතර කොටස් සහ ටයර් සහ ලීසි තෙල් වර්ග හැමදේම ෂනිකෝ ඇනුම් කරලා ලබා ගන්න පුළුවන්. ඒක කූරිය මගින් ඒගොල්ලන්ට ලබා දෙනවා. ඉතින් මේ හැම සර්විස් එකක් අපි ආරම්භ කරලා තියෙන්නේ අපේ පාර්ශ්වකයන් වෙනුවෙන්ම එයාලගේ වාහනය මේ නියම තත්ත්වයෙන් පවත්වාගෙන යන්න. ඉතින් මේ ඊට අමතරව මේ කාලේ අපිට තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි මේ මුදල. මුදල. ඉතින් භාණ්ඩවල මුදල කියන එක හරි වැදගත්. හැමදේම අපි මිල ගිහිල්ලා මිල වැඩි වෙලා තියෙනවා මේ තියෙන පිරිවැයත් සමග. නමුත් අපේ ආයතනය විශාල කැපකිරීම් කීපයක් කරලා අපේ භාණ්ඩවල මිල ගණන් අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල ගණන් 40%කට අධික ප්‍රමාණයකින් අපි අඩු කරා. දැන් අඩු කරලා තියෙන්නේ ප්‍රවෘත්තියක් බජාජ් පාරිභෝගිකයන්ට. ඉතින් මම ඒ වගේම මේ තවත් පහසුකම් සලසා දීලා තියෙනවා. ඒ කියන්නේ මේ උත්සව සමයේදී අපේ අමතර කොටස් කාර්යාල වලින් පාරිභෝගිකයන්ට පුළුවන් ඒගොල්ලන්ට අවශ්‍ය භාණ්ඩ ක්‍රෙඩිට් කාඩ් මගින් ගනුදෙනු කරලා ගන්න. ඒ කියන්නේ කිසිම පොලියක් රහිතව මාසික ගෙවීම් ක්‍රමවලට හරවගෙන වැඩි දී ගන්න පුළුවන්. මේ හැම පාසකම සපයලා තියලා තියෙන්නේ අපි පාරිභෝගිකයන් වෙනුවෙන්මයි. මම හිතන්නේ මේ කියවණු කරුණුත් එක්ක පොඩ්ඩක් කල්පනා කරලා බලද්දී මේ තරම් පාරිභෝගිකයා ගැන හිතන ආයතනයක් මම දන්නේ නැහැ හොයාගන්න පුළුවන් වේද කියලා. අන්න ඒක හින්දාම තමයි මේ ආයතනය විශේෂයෙන්ම ඩේවිඩ් පීරිස් මෝටර් සමාගම අංක එකේ සමාගම බවට පත් වෙලා තියෙන්නේ මෝටර් ක්ෂේත්‍රය ගැන කතා බහ කරද්දී. හරි ඊළඟට මම කැමතියි මම ඉස්සෙල් දුරකථන අංකයක් චුට්ටක් මතක් කරන්න. ඔය කියපු කරුණු කාරණා ඔක්කොම මේ දුරකථන අංකයට කතා කරොත් දැනගන්න පුළුවන්කම තියෙනවා නේද? ඔව් ඒ කියන්නේ දැන් අපේ ආයතනයේ ලබා දෙන සේවාවන් ලබා දෙන නිෂ්පාදන ඩීලර් කොහෙද ඉන්නේ මොනවද ගන්න පුළුවන් කොහෙන්ද ගන්න පුළුවන් කියලා හැමදේම විස්තර ලබා ගන්න පුළුවන් 0114 700 600 කියන මේ හොට්ලයින් එකට කතා කිරීමේ 0114 700 600 කියන අංකයට කතා කිරීමේ මේ හැම සේවාවම දැන් මම කියපුවා සමහරක් වෙලාවට මතක තියාගන්න තමාරු වෙන්න පුළුවන් ඒ තරම් සේවාවන් ඔබතුමිය කිව්වා වගේ අපි සපයනවා. ඉතින් මේ හැමදේම විස්තර ගන්න පුළුවන් මේ අංකයට
කතා කිරීම තුලින් ඔබටත් ඉතාමත්ම ආඩම්බර පාරිභෝගිකයෙක් බවට පත් වෙන්න පුළුවන්කම ලැබෙනවා ඩේවිඩ් පිරිස් මොටර් කම්පැනි ප්‍රයිවට් ලිමිටඩ් එකත් එක්ක ගනුදෙනු කළොත් මොකද දැන් අපි මේ කියපු කතා ඔක්කොම ඔබ වෙනුවෙන්ම තමයි හැම දෙයක්ම මේ සූදානම් කරලා තියෙන ඉතින් 011147600 කියන දුරකථන අංකයට කතා කරලා ඔබට වැඩි විස්තර මොනවා හරි තියෙනවා නම් දැනගන්න පොඩි දෙයක් හරි කමක් නැ මේ දුරකථන අංකයට කතා කරලා ඔබට දැනගන්න පුළුවන් ඒත් එක්කම www.dpmco.com කියන වෙබ් අඩවියට ගියොත් ඔබට වැඩි විස්තරත් දැනගන්න පුළුවන් අවසාන වශයෙන් සාමාන්‍යයෙන් අපි බජාජ් කියන නාමය ගැන කතා කරනකොට අපිට තැන් දෙක තුනකම කියවුනා මේ අමතර කොටස් සම්බන්ධයෙන් මේ ජෙනුවින් පාර්ට්ස් කොහොමද අපි අඳුනගන්නේ අවසන් වශයෙන් මම කැමතියි නැවත වතාවක් අපි පාරිභෝගිකයන් දැනුවත් කරනවා නම් හරියටම අපි ජෙනුවින් බඩු කොහොමද අඳුනගන්නේ ඔව් ඇත්තම කියනවා නම් දැන් මේක හරි වැදගත් මම ඉස්සෙල්ලා කිව්වා වගේ මම දැන් ජෙනුවින් පාර්ට් එකේ අර අපි ඔතන තමයි වැඩේ තියෙන්නේ නැත්නම් හැමෝම රැවටෙනවා ඔව් මේ අපි දීලා තියෙන බජාජ් අපි අමතර කොටස් වල ඇසුරුම් වල අපි සඳහන් කරන මේ බජාජ් හොලෝග්‍රෑම් ස්ටිකර් එක ඉස්සෙල්ලා පෙන්නවා වගේ බජාජ් හොලෝග්‍රෑම් ස්ටිකර් එක ඒක හොයන්න ඒක අමතර කොටස් ඒ ඇසුරෙමේ හොයන්න ඕනේ ඔයලා ඒ ඊට පස්සේ අපිට දැන් නැවත වතාවක් tire දකින්න තියෙනවා. tire දකින්න පුළුවන්. ඔබ හොඳින් බලා ගන්න. මේක තමයි හරිම ස්ටිකර් එක. යා ඒක ඒකේ අර තියෙන මේ තවත් සැකයක් තියෙනවා නම් අපි දීලා තියෙන එකේ අර ස්වර්ණමය තීරුවක් ඒක හూరుලා ඒකේ එන අංකය 0777යි 66යි 5577 කියන අංකයට SMS කිරීම තුලින් අපි ආයි දුරකථන අංකය කියමුකෝ 0777යි 66යි 5577 කියන අංකයට SMS කිරීම තුලින් ශනිකව ප්‍රතිචාරයක් ගන්න පුළුවන් මේක ජෙනුවින් පාර්ට් එකක් නැද්ද කියන්නේ මොකද මේ අංකය අපිට යුනිකලි අපි වෙනුවෙන්ම අදලා තියෙන අංකයක් තමයි ස්ටිකර් එකක් ස්ටිකර් එකේ තියෙන්නේ ආහා හරි 0773 66 55 77 කියන දුරකථන අංකයට තමයි ඒ කියන්නේ ඔබ දැන් යනවා කඩේකට යනවා ඊට පස්සේ ඔයා ඔබ ගන්නවා මේ බජාජ් අමතර කොටසක් මේක හරි එකක්ද නැද්ද කියලා දැනගන්න අර එතන තියෙන රත්තරන් පාට තීරුව හොරන්න ඕනේ ස්ටිකර් එක හොරන්න ඕනේ එතකොට ඔබට අංකයක් තියෙනවා ඒ අංකය 0773 66 55 77 කියන දුරකථන අංකයට යොමු කරන්න තියෙන්නේ නේ හරියටම හරි ඒ තුනෙන් තමයි අපිට මේ නියම බජාජ් අමතර කොටස කියලා හඳුනා ගන්න පුළුවන් වෙන පහසුම ක්‍රමය ඇත්තම කියනනම් පාරිභෝගිකයෝ හොඳින් දන්න මේ අලියා මාක් එක කියලා එහෙම තමයි ඒගොල්ලෝ සාමාන්‍ය අලි පැංචා කියලා කියනවා ඉතින් සාමාන්‍ය ව්‍යවහාරය කියන්නේ මේ ලකුණ ඒගොල්ලෝ හොඳට පුරුදුයි ඉතින් ඒ වගේම අපේ අලෙවි නියෝජිතවරුන් අපේ අලෙවි ඩීලර්වරුන් ඉන්නවා රට පුරා ඉතින් එයාලත් එක්ක ගනුදෙනු කරන කට්ටිය ඒ විශ්වාසය තියෙනවා නමුත් කිසියම් අවස්ථාවක කාටරි අවශ්‍ය වුණත් එහෙම මේක සැකහැර දැනගන්න මේ උපක්‍රමය යොදා ගන්න පුළුවන් හොඳයි මම අවසන් වශයෙන් කැමති අවසන් ප්‍රශ්නයේ විදිහට තව මොනවා හරි දෙයක් කියන්න තියෙනවනේ ඔබේ පාරිභෝගිකයෙන්ද මොකද මේ වෙලාවේදී සමහර වෙලාවට බජාජ් ත්‍රිරෝද රථයක් නැත්නම් බජාජ් මෝටර්සයිකල් එකක් පාවිච්චි කරන කෙනෙක් මේ කතාබහට එකතු වෙලා ඇති අවසන් වශයෙන් දෙන්න තියෙන පණිවිඩය මොකක්ද ඔබ ආයතනය වෙනුවෙන් ඇත්තම කියනවා නම් අවසන් වශයෙන් දෙන්න තියෙන්නේ මම මුලින්ම කිව්වා වගේම මේ අපේ තියෙන අපිට ලැබිලා තියෙන වාහනයක් ඇත්තම කියනවා වාහනේ මිලිදි ගන්න සෑහෙන විදිහක් දරන්නේ නැති අපි හැමෝම ඔව් තාම පහසෙන් හොයාගත්තු මුදල් දෙන්න පුළුවන් නමුත් දැන් මේ අවස්ථාවේ අලුතෙන් වාහනයක් ගන්න නැහැ මාකට් එකේ ඒ වගේම තමයි පාවිච්චි කරපු වාහනයක් වුණත් නැවත තව මිලිදි ගැනීමට අපහසුයි ඒතොර තමන්ට තමන්ගේ වාහනේ වටිනාකම දිනෙන් දින වැඩි කරගන්න නම් ඒ කියන්නේ තව කෙනෙක්ට විකුණන්නෙම අවශ්‍ය වෙනවා නම් තමන්ට ඒක හරි තත්වයෙන් පවත්වා ගැනීම. ඒ කියන්නේ අපි කියන මාකට් වැලියු එක තියාගන්න නම් තමන් බලන්න ඕනේ තමන්ගේ වාහනය නිසි පරිදි නිසිතැනින් නිසි කලට සර්විස් කරලා බජාජ් ජෙනුවින් අමතර කොටස් පමණක්ම යොදලා සේවාව සිදු කිරීමේ නඩත්තු කිරීම පමණයි. ඒ කියන්නේ වාහනයකට නැගලා වාහනේ පදිනකොටම තේරෙන්න ඕනේ මේක ජෙනුවින් පාර්ට්ස් දාලා නියම විදිහට සර්විස් කරන වාහනයක් කියලා දැනෙන්න ඕනේ. මේක හද් දෙකට දැනෙන්න ඕනේ. ඔව් දැනෙන්න ඕනේ. එහෙම වුණොත් තමයි තමන්ට තමන්ගේ වාහනය ගැන ඇත්තම සයිමිරපත් වෙනකොට තමන්ට අවශ්‍ය ඒ පර්ෆෝමන්ස් එහෙම නැත්නම් අවශ්‍ය ප්‍රතිඵලය වාහනේ ලැබෙන්නේ. ඒ මම නැවත ඉල්ලා සිටින්නේ මේ විදියට තමන්ගේ වාහනය රැකගන්න කියන එක තමයි. අනිවාර්යෙන්ම ඔබේ වාහනේ ආයු කාලය ඔබට රැකගන්න පුළුවන්කම ලැබෙනවා. මේ විදියට ඔබ හොඳින් අහගෙන හිටියා නම් මොනවද කරන්නට ඕනේ කාරණා කියන කරුණ පිළිබඳව ඔබ දැන් හොඳටම දැනුවත්. ඉතින් මම නැවත වතාවක් දුරකථන අංකය මතක් කරන්නම් 0114 700 600 කියන දුරකථන අංකයට ඔබට පුළුවන් අමතුමක් ගන්න අවශ්‍ය කරන කියන දේවල් දැනගන්න පුළුවන්. ඒත් එක්කම www.dpmco.com කියන වෙබ්සයිට් එකට ගියොත් වෙබ් අඩවියට ගියොත් ඔබට මේ ගැන වැඩි විස්තර දැනගන්න පුළුවන්. අවසන් වශයෙන් මතක් කරන්නම් අපි අර වර්ක්ෂොප්ස් තියෙන තැන් ටික ප්‍රධාන වර්ක්ෂොප්ස් ටික තියෙනවා මඩපාත මාතර යාපනය හරි පුංචි විරාමයක් ගන්න වෙලාව බලලා අපි එමු
හොඳයි මම මතක් කරමින් සිටියේ ඔබට පුළුවන්කම ලැබෙනවා බජාජ් ප්‍රධාන DPMC වර්ක්ෂොප්ස් ටික මම ඔබට මතක් කරන්නම් මඩපාත මාතර යාපනය කියන තැන්වල ඒත් එක්කම DPMC වර්ක්ෂොප්ස් එක්ස්ප්‍රෙස් ගැනත් මතක් කරන්නම් අනුරාධපුර රත්නපුර අම්පාර මතුගම බදුල්ල කුරුණෑගල මේ ගම කියන තැන්වල තමයි තියෙන්නේ ඉතින් ඔබට පුළුවන්කම ලැබෙනවා ඔබේ වාහනය රකගන්න ඔබ වාහනයට ආදරය කරන්න මොකද ඔබ වාහනයට ආදරය කරොත් ඔබට ලැබෙන ප්‍රතිඵලයක් ඉතාමත්ම වටින ප්‍රතිඵලයක් වේවි හැබැයි ඔබ ගනුදෙනු කරන්න ඕනේ බජාජ් එක DPMC එක එහෙම නැත්නම් ඩේවිඩ් පීරිස් මොට සමාගමත් එක්ක ඒකත් හොඳින් මතක තියාගන්න. එමනම් අද දවසේදී අපේ කතා බහට පැමිණි ඩේවිඩ් පීරිස් මොට කම්පැනි ප්‍රයිවට් ලිමිටෙඩ් හි අමතර කොටස් සහ උපාංගංශයේ සාමාන්‍ය අධිකාරී මංජුල දල්විස් මහත්මයාට බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා වටිනා පාරිභෝගිකයන්ව දැනුවත් කිරීම සම්බන්ධයෙන්. බොහොම ස්තුතියි. හොඳයි. එහෙමනම් අපි මේ විශේෂාංගයෙන් පස්සේ තවත් බොහොම අපූර්ව විශේෂාංගයකට ඔබව සම්බන්ධ කරගන්නට සූදානම් වෙනවා. ඒ පිළිබඳවත් මම ඔබව දැනුවත් කරන්නම්. ශ්‍රී ලංකා වනජීවි රක්ෂණ සංගමයත් එක්ක බොහොම අපූර්ව කතාබහක් තමයි ඊළඟට වෙන් වෙලා තියෙන්නේ. ඉතින් විරාමයක් ගන්නවා. මේ විරාමෙන් අනතුරුව ඔබට පුළුවන් ඒ කතාබහත් එක්ක එකතු වෙන්න. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.